සමහරපුවත් වාර්තා වුණා ඔබ වහන්සේගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔබ වහන්සේට පුළුවන් ද කියලා මේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වෙන කාරණාව සම්බන්ධයෙන් ඊට අමතරව තවත් පුවතක් වාර්තා වුණා ඔබ වහන්සේගේ නම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කරපු ඒ ලයිස්තුවෙත් නැහැ කියලා ජාතික ලයිස්තුවේ සහ පක්ෂේ ලයිස්තුවෙත් නැහැ කියලා මොකක්ද මේ தත්ත්වය කොහොමද ඔබ වහන්සේ දැන් එතකොට බලාපොරොත්තු වෙන ඉදිරියට මේක පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දේ ඇත්ත වශයෙන්ම මම පාර්ලිමේන්තුව යන ඕන කියලා මම යෝජනා කරන එක නෙවෙයිනේ ඒ කියන්නේ පක්ෂයක් කියන්නේ සමූහයක්නේ දැන් ඥානසාරහඳුරුව පාර්ලිමේන්තුව යන්න ඕනේ කියලා තුඟක් තරුණ දරුවෝද සංවිධානද එහෙම බලාපොරොත්තුවක් තියෙනවනේ එහෙමනේ ඒකනේ කැම්පේන් එකටනේ ඒ වුණත් මට මේක දෙන්න කියලා මට ඉල්ලන්න අයිතියක් නැහැනේ සාමූහිකව තීන්දුව ගත්තහම සාමූහිකව තමයි අපි ඒකට උත්තර හොයන්නේ. ඒ කියන්නේ විසඳුම් ප්‍රශ්නයක් ඇත් සාමූහිකව ගන්නා වූ තීන්දුවකදී මොනවා හරියට ප්‍රතිඵලය අර්බුදකාරී නම් සාමූහිකව තමයි ඒකට විසඳුම් හොයන්නත් ඕනේ. ඒක තමයි මේ හොඳම ක්‍රමය. ඒක තමයි බෞද්ධ ක්‍රමය. තියෙන තායි. දැන් අපි හිතමු බහුතරය යෝජනා කළත් ඒ කියන්නේ ගැටුමක් මෙතන නැහැ. සුළුතරය බහුතරය බෙදීමක් නුත් නැහැ. කට්ටිය කියනවා නම් ඥානසාර හඳුන ගන්න නැත්නම් ආමුදුත් ඒකට ආශිර්වාද කරන බව මම දන්නවා. කරුණාසේ මොඩේ කියන්නේ තේරෙනවනේ. එතකොට විමල දිසාඳුරුත් මේක තේරුම් අරගෙන අනිත් අය මේක තේරුම් අරගෙන මේ කල්ලි කණ්ඩායම් මෙතන නැතුව ඥානසාර හඳුන යන්න ඕන කියලා එහෙනම් මොන තාක්ෂණික ප්‍රශ්නයක් මතුවෙනවා. ජාතික මම අද නාම යෝජනා බාර දීලා ප්‍රතික්ෂේපිත වූ කෙනෙක් කොහොමද යන්නේ? ජාතික ලයිස්තුව නම් නැහැනේ. ඒක වෙන 29 දෙනෙක් ඉන්නවා. කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. පක්ෂයට යෝජනා කරන්න පුළුවන් ඥානසාරී හිමියන්ගේ නම. ඒක මැදවැලි උපසාරිස්තුමා පිළිගන්න. නමුත් 29 දෙනෙක් ඉන්නවා මේ ජාතික ලැයිස්තුවේ. ඒ 29 දෙනාගෙන් කවුරු හරි කිව්වොත් නාම යෝජනා ප්‍රතික්ෂේපිත වෙච්ච ඥානසාරී හිමියන් කොහොමද ජාතික ලැයිස්තුවට පත් කළේ කියලා ඔන්න ගැටලුවක් එනවා. එතකොට ලැයිස්තුවේ අංකයකට ඉන්න කෙනාට නැවත මේ මන්ත්‍රී ධූරය යන්න. ඉතාම පහසු ක්‍රමය සහ නීත්‍යානුකූල ක්‍රමය තමයි පක්ෂයෙන් යෝජනා කරනවා ජාතික ලැයිස්තුවේ එකට හෝ දෙකට හෝ 29 දෙනාගෙන් එක්කෙනෙක් මොහු තමයි මේ ධූරයට යවන්නේ කියලා. ඔහු දිවුරුම් දීලා ඊළඟ දවසේ මේ ජාතික වැඩපිළිවෙළ ගෙන යාම සඳහා අපි වඩා කැමැත තියෙන ඥානසාර හඳුනන මේක දෙනවා කියලා කිව්වහම ඒක මැතිවරු කොමසාරිස්තුමා පිළිගන්නවා. ඒ තමයි පහසුම සරලම ක්‍රමය. ඒක තමයි ඒකට දෙන උත්තරේ. ඒ වගේම දැන්ට ඔය කතා බහට ලක් වෙන රතන හාමුදුරුව දැන්ට දෙවරකට වැඩි වාර ගණනකදී පාර්ලිමේන්තු නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම සමහර අය අදහස් පළ කරනවා ඒ පාර්ලිමේන්තු දුර කාලය තුල මොනවාද උන්වහන්සේ කරපු දේවල් කියලා. එතකොට දැන් එහෙම බලද්දී සමහර අය යෝජනා කරනවා ඥානසාර හාමුදුරුව හොඳයි අලුත් කෙනෙක් මොනාhari කරයි කියලා. ඔබ වහන්සේගේ අදහස මොකක්ද දැන්? ඒ කියන්නේ රතන හාමුදුරුවන්ගෙන් මේ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන සේවය මේ රටට වෙලා තියෙනවද මේ මේ කාලය ඇතුළත? ඒකද ඔබ වහන්සේ ඉදිරිපත් වෙන්න හදන්නේ මොකක්ද ඒ தත්වේ? මෙහෙමයි. රතන හාමුදුරුව හුඟක් දේවල් කරලා තියෙන මේ රටට. මේ මේ වෙලාවේ ඒවට ඒව සාකච්ඡා කරන වෙලාව නෙවෙයි. මේ ජාති වෙනුවෙන් ලැබිච්ච මන්ත්‍රී ධූරය කොල්ල කන නොදී අර්බුදයකට යන නොදී ඇත්ත කතා කිරීම තුළ බේරා ගැනීම. මෙතන තියෙන රතන හාමුදුරගේ ඥානසාරාරගේ ප්‍රශ්නයක් නෙවෙයි. රතන හාමුදුරුව මේ ජාතික ව්‍යාපාරේ පරිණත හාමුදුරු කෙනෙක්. අවුරුදු 15ක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. බොහෝ ජාතික ප්‍රශ්නවලදී පෙනී ඉඳලා තියෙනවා. හැබැයි අවාසනාවන් උන්වහන්සේට ජාතික ව්‍යාපාරයක් හැටියට එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් ගොඩනගන්න බැරි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එක කාලෙකදී අපි ක්‍රිස්තියානි මූලධර්මවාදය ගැන කතා කළා. ඊන් පස්සේ එතනින් ගහන පස්සේ එල්ටීටීඊ පරාජය කර ගැනීම සම්බන්ධව තීරණාත්මක වැඩ කොටසක් කළා. ඒ මතය හැදුවා. ඉතින් පස්සේ මහින්ද මහත්තයත් එක්ක එකතු වුණා දේශපාලන ගමනක් ගියා. ඒ හැම වෙලාවකම ජාතියේ දිනා දුන් දේවල් බොහොමයක් තියෙනවා. ඒක කිසිම තරකයක් නෑ. ඒක නම් මම හිතන්නේ විවාදයක් නෑ. ඒ විවාද නොකළ යුතුයි. මුගක් දේවල් කරලා තියෙනවා. මම හිතන්නේ බොහෝ ගිහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා දැන් උදාහරණයකට වස විසින් තොර ගොවිත යන මද්‍රව්‍ය භාවිතාව සම්බන්ධ කිසිම කෙනෙකුට බැරි වුණානේ දුම්මැටියා මද්‍රව්‍ය පනත ගේන්න. ඒ කියන්නේ දැන් අද බස් එකක සිගරට් එකක් බොන්නේ නැත්තේ රතන හාමුදුරුවෝ ගෙන අපු පනත නිසානේ. අද අවුරුදු 12 13 9 දරුවෙක් කඩේ යවලා කොල්ලෝ සිගරට් එකක් ගෙන කියලා කඩේ යවන්න බෑනේ. ඒ පනත නිසායි හොඳ දේවල් ගොඩක් තියෙනවා. අපි බලන්න ඕනේ මිනිස්සුගේ නරක නෙවෙයි හොඳ දේවල්. ඉතින් එහෙම මුකුත් මෙතන ගැටුමක් නැහැ ඇත්ත වශයෙන්. මම ඉල්ලන්නේ නැහැ මට පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා. දැන් මේ
විමලදේස ස්වාමීන් වහන්සේ මතයක් නිර්මාණය කරනවා රතන හාමුදුරුවෝ ධ්‍යාන හාමුදුරුවෝ කියලා. ඒක එහෙම නිර්මාණය කරන්නේම තමන්ගේ ප්‍රශ්න ටික වසා ගන්න. ඒතකොට රටේ ජනතාව ඡන්ද දුන්නේ ඒකටද කියලා ප්‍රශ්න අහන්න ඕනේ. ඒ නිසා දැන් විමලදේස හාමුදුරුවන්ට කිසිම තරජයක් නෑ, මොකුත් නෑ. අද රැයට හෝ හෙට හෝ ඇවිල්ලා මේක තේරුම් අරගෙන මොකද්ද කරන්න ඕන? මොකද්ද මගේ ප්‍රශ්න කියලා විසඳ ගැනීමට මම අද මේක මේ විවෘත කරන්නේ. හංගි හංගි අරේ මෙහි කඳවුරු බඳලා නිකන් මේක එක හතුරුන්ගේ අතර මේකපත් වෙලා නිකන් අනවශ්‍ය තරඟ වුණොත් මේක හරි ප්‍රශ්නයක් නේ. තරගයක් මොකුත් මෙතන නැහැ. එහෙම කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර මැදිහත් වීම කරන්නේ මොකද ආවේග සම්පන්න වෙලා ඉඳි දන්නවනේ ජාතිකවාදී වැඩ කරනකොට ඔළුවට වඩා පපු වෙන්නේ වැඩ කරන්නේ. හැංගීම් බල තමයි හුවක් වැඩ කරන්නේ. එතකොට අර සරලව කියන සුණා තෝරන කල්ලියක් හදනවා මේ කල්ලිය හදනවා අපිට එතන මේ ගේන්න ඕනේ නැහැ නේ. प्रचार नियोजित कथा मंत्री आसन सीटा एक हरी अमारे कर संवाद महिंद महत्वपूर्ति ගෝඨාභ ජනාධිපතිතුමාගේ නම යෝජනා මහත්තයගේ නම යෝජනා වුණානේ මතේ තිබුණේ මොකද්ද අපෝ ගෝඨාභ ලැබුණොත් නම් දිනා ගන්න පුළුවන් එතකොට තමයි එන්න ඕනේ කියලා එතකොට යාර බලන බහුතර සියලු දෙනා මේ මතේට කන් දුන්නනේ කන් දීලා පරිණත නායකයා පැත්තකින් තියලා ඒ වෙලාවේ ජනප්‍රිය නායකයෙක් නාම ඉස්සරහට අද බලන්න කොයි කරපු කැපකිරීම නිසා අයගලා ගත තීන්දුව නිසා අපි ලොකු අනතුරකින් මිදුණනේ මොනවා කිව්වා දේශපාලනික පස්සේ කතා කරමු ප්‍රතිපද මම කියන්නේ ජාතික ආරක්ෂාව සහ මේ 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 මෙරටේ සුළු ජන වර්ග සහ සුළුයේ ජාතික පක්ෂ ඒගොල්ලන් බලහත්කාර කරනකොට දේශපාලන බලය හසුරුවපු එක නැති කරන්න හොදාවක් ඉඩක් මේ ගත්ත තීන්දුව ඒකනේ මිනිස්සු රෙස්පෙක්ට් කරන්නේ ඊට පස්සේ මේ මහමෙතන ප්‍රතිපලය බැලුවත් බලන්න බහුතර සිංහල නියෝජනය ඒ කියන්නේ එකින් මේ දෙම දමිලයට ඕ එහෙම එකක් නෙවෙයි ඒ දේශපාලනිකව තිබුණ ඒගොල්ලන් ප්‍රතිපත්ති කරලා තිබුණු ඒව බලලා මිනිස්සු ඡන්ද දෙන්නේ නැති හැබැයි අපේ විශ්වාසය තමයි මේ බහුතර සිංහල බලයක් තුළ තමයි සුළු ජන වර්ග සුළු ආගමික ආගමික මේ ඔක්කොම ආරක්ෂා වෙන්නේ එවැනි තැනක් තුළ. එතෙන්ට ඔසවා තබලා තියෙනවානේ මිනිස්සු. ඒ තීන්දුව ගත්ත නිසානේ අද අයි මල්ලි ජනාධිපති අයියා අගමැති ජනාධිපති මල්ලි අගමැති අයියට ගිහිල්ලා වඳිනවා. හොඳ සංස්කෘතියක් හැදෙන බව පේනවනේ. අපි ඒකට ඉරිසියා කරන්න ඕනේ නෑනේ. හරි. එතකොට එක්සත් ජාතික පක්ෂයට මොකද වුනේ? අලියා දෙකට වුණා, ටෙලිෆෝන් එක වුණා, ජනප්‍රිය නායකයා පැත්තකට දැම්මා, පරිණත නායකයා කියන්නේ කොළ කෑලි වලින් ගේම් ගහන්න ගියට පස්සේ මොකද වුනේ? අද රහිල ක්‍රසිං මහත්තයා ඔප්පු කරලා තියෙන මොකද්ද? එයා අවුරුදු 35ක් 40ක් කොළ කෑලි වලින් තමයි බලය හැසිරෙන්නේ. ඒ කොළ කෑලි වල බලයට අභියෝග කරලා කඩාගෙන ගියා ජනප්‍රිය නායකයෝ ටික. අද කොළ කෑලි විතරයි අන්තිමට ගෙදර. ඒ බල දන්නාවනේ. විවස්ථාවෙන් කොළෙන් කෑනෙන් ගේම් ගහුවා ඉවරයි නේ තියෙන්නේ. ඒ වගේ ඉවර වෙන වෙලාවක් එනවා. ඊළඟට ජනප්‍රිය නායකයා සජි
පරණත නායකය දේශපාලන නායකය ප්‍රවීණ මහත්තයා එයාගේ මුඛයෙන් ඉඳලා තිබුණ දැන් විවස්ථා වෙන්නේ ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ බලන්නේ ඒක ජනප්‍රියම නායකයා තමයි හිමල් වීරවංශ මහතා ඒ කාලේ අපි කොච්චර ආසාවෙන් කතා අහනවා හැබැයි අද 43 ගානක් മന്ത്രി ආසන ලැබිලා ගවිලා 6 6 තුනට බහැලා ඇයි ඒ ඉතින් ඒ ධර්මතාවයේ මේ වැඩ පිළිවෙලටත් විරුද්ධයි සරලව කිව්වොත් ආදරණේ දැන් පෞගේ කාලේ බුද්ධාචෝල ලොකත් හොයාගන්න බැරි දේවල් ආවුදු මුස්ලිම් මතවාදය ගැන එහෙම හොයාගත්තා මෙහෙම තත්වයක් තුළ ඔබ වහන්සේ මේ යම් කිසි කුමන්ත්‍රණයකට අසු වුණා කියලා दक्ष महावृक्ष एक पूर्वपारकदान प्लान कर लीन और पर्णत मे होयागन बेरी ना हाउद मे गे बुरी जीवन तेरू बेरी मे गेम मे गई मन सतुटना ये वे भिक्षु मे संघ संस्था विंदी मगे एक එයාගේ තමන්ගේ ප්‍රශ්නාවලිය විසඳ ගන්න අර අස්ගිරි සංඝ සභාවත් එක්ක හැප්පෙන මෙයා ලස්සනට සම්විධාන කට්ටිය ඔක්කොම ස්ථානගත කරලා හෙට නූල් ඇදලා මෙහෙට නූල් ඇදලා ලේකම්කමක් අරගෙන අපරත් ආරාධනා කළ ඔබ මාසලට තමයි ආජ්ජි ගුණ ගන්න පුළුවන් කියලා ඔක්කොම අපිවත් අපේ තියෙන අර සෝෂල් කැපිටල් එකත් පාවිච්චි කරලා മന്ത്രി ආසන යන දැන් ඒක තියාගෙන මොකද කරන්නේ මගේ අවිස්තරව නැත්තම් තොපිටත් නැහැ මටත් නැහැ ඉවරයි ඒ කියන්නේ සූසයිඩ් ගේම් එකක් නේ කුමන්ත්‍රණ වුයි මෙනෙවිදී. يعني මිනිසු ප්‍රශ්න වලින් මෙරිුණාම සමහරු සියදි විනාසා ගන්න. සමහර අය බෙල්ල වල දාන. සමහර අයට පීස් වෙහැදෙනවා. හැබැයි වක්කාරීක පොරක් පොරක් ගන්න ආ නකෝ රටක් ගන්නකෝ ඉතින් මේක ලස්සන මේ හදනවා. ඒ වගේ එකක් නේ. ඒක අපි හරි ෂෝ. ඒක පැත්තකින්. मंत्री आसन खाला मंत्री आसन एक बलिया स्वर्ण में अवस्था जातीय मगहर जातीय मगहर अपे जाति अभिलाषति संपूर्ण करीमें मे अणपरटिक हदागनी मुस्लिम मंत्रवादे संबंधे धन पीलिबंध प्रश्न मिन्न मेक वेन्नो मद्रसागर मेहमाई शरिया नीति प्रश्न मेकाय मेवा कथंदर मेघ टेन्शन हदन मंत्री वरप्रसाद उदाहरण मम एलिए मे प्रश्न कथा कर मंत्री ඒගොල්ලන්ට කරන්න බැරිද අපිට කරන්න පුළුවන්නේ එහෙම නැතුව ගිහිල්ලා මේ අරගෙලියේ නිකන් මේ පිසෝයි කලබල කරන්න නෙවෙයි මැති සබේ කියන එක උත්තරීතර තරම් බවට පත් කරගන්නේ කොහොමද කොහොමද අපේ විනය මොකද්ද මොකද්ද භික්ෂුත්වය මොකද්ද ධර්මය මොකද්ද කොහොමද මේ රට තුල ගොඩනැගෙන ආර්ථික සමාජීය කෘෂිකාර්මික මේ සියලුම කාරණාවලට මොකද්ද ධර්මය ඇතුළේ තියෙන උත්තරය දැන් नरेंद्र मोदी अगमेतमा मे लोकन सील प्रश्न उत्तर बौद्ध दर्शन मेरटे सातिशे बहुत बौद्ध अटपरी पूजगर फंसल धर्मी
ජීවිත වලට කලපා ගැනීම නේ ප්‍රතිපත්ති වලට මේ කලපා ගැනීම නේ අපිට විශාල සහයෝගයක් දෙන්න පුළුවන් නේ එයාම තමයි අපි අතවසම කල්පනා කරන්නේ එහෙම නැතු වෙන එකක් නෙමෙයි सामान्यमें කෙනෙකුට කියන්න පුළුවන් මේක ආණ්ඩුව පැත්තෙන් කරනවා. එහෙම නැත්නම් මේක ගේම් එකක්. මේක තව කුමන්ත්‍රණයක්. එහෙම නැත්නම් මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක්. ආදි වශයෙන් නොයෙක් විදිහේ උපකල්පන කරන්න පුළුවන්. හැබැයි ඒකක්වත් ඇත්ත නෙමෙයි කියන එක මට තේරෙනවා. ඒකකට ඇත්ත නෙමෙයි. මේක හුදු වෙන කාරණා. ඒක හින්දා ඒක මේක සරලව විසඳගත යුතුයි. විසඳගත හැකි. එහෙම විසඳේ වාටිලි මම ප්‍රාර්ථනා කරනවා. මොකද මාධ්‍ය වලත් ඉල්ලා හිටනවා අර ප්‍රකාශයේ මේ ප්‍රකාශයේ අර ඒකේම එහෙම කරන්න යන්න එපා. ඔයගොල්ලොත් සිංහල බෞද්ධ මාධ්‍ය ආයතනත් බහුතරයක් එහෙමයි. මේක නිකන් අනවශ්‍ය වාණයකට ගෙනියන්න නැතුව අපි මේක ලස්සනට විසඳගමු. කොහොමද මේක මේ විසඳ ගැනීම විසඳගත්තට පස්සේ අපි මාධ්‍ය වලින් මේ හොඳට කතා කරමු. ඒ ගින්න නිවන්නේ මට ඕන මොකද හරි නෑ මේක කැතයි නේ මොකද දැන් අපට එහෙම දඟලන්න දෙයක් නෑ. හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නවා කවුරුනෝ කිව්වොත් මට ඒක කියන්න පුළුවන් පෞරුෂයක් තියෙනවා. ප්‍රතිපත්ති පස්සේ වැඩ කරන් යනකොට දැන් බලන්න උදාහරණයක් විදිහට අපේ පක්ෂියේ දැන් සභාපතිතුමා චෝදනා කරලා තිබුණා මම දැක්ක රතනහාමුදුරු. අපි වාහනයක් ගන්නකොට බලන්න නැද්ද එන්ජින් එක හොඳද? ටයර් හොඳද? ඈ බොඩිය ඇද වෙලාද? චැසිය හැප්පිලාද? මේක ලීසින් තියනවාද? ඉන්ෂුරන්ස් තියනවාද? මේක ගෙඩියක්ද? පොතක් හදනද? එහෙම නෙවෙයි එළියෙන්ගෙන කතා කරන්නේ. विश्वास जनाधिपति ඒක වැරදි. ඒක බලන්න තිබුණේ ඒක ගොනු කරගෙන අපිත් මේ වලට ඇදලා දාන්න කලින්. ඒ නිසා මේක කාටවත් ගේම් ගහන්න දෙන්නේ නැහැ අපි. වෙන හැම සිද්ධියක්ම ඇත්ත රටේ මිනිස්සුන්ට කියන මොකද අර 67000 මට නම් 67 ලක්ෂයක් වගේ. මේ ඡන්ද ටික. ඒක මේ එක එක්කෙනාට දීපු එකක් නෙමෙයි. මේ මතයක් හැදුවා අපි. මේ මතය දිනන්න දීපු ඡන්දයක්. එහෙනම් ඇති නේද? उत्तर प्रश्न हदवती जाति व्यापार देशपालन व्यापार ඒ දේශපාලන ව්‍යාපාරයේ දීකනේ හතුරු මිතුරු නැත්තේ. නැත්නම් අද මේ පත්වල පත්වීම් දිහා ආයේ දේශපාලන කරලේදී අපි උන්ට මේ මේ ඔක්කොම එකට ඉන්නේ ඔය. දැන් මං අහන්නේ මේක දෙයක් මෙච්චර දේශපාලන පක්ෂ තියෙනවා රටේ. මේ ඔක්කොම අබෞද්ධද අසිංහලද? අඟහරු ලෝකෙන් ආපු අය නෙවෙයිනේ. අපි පහුගිය කාලෙම අරගලය කරගෙන මුකටද? කාගින් මේව බේරගන්නද? සිංහල නැති ඇමතිවරු, සිංහල මන්ත්‍රීවරු, සිංහල බහුතරයක් සිංහල අය. ඒගොල්ලන්ගේ උරුමය ඒගොල්ලන් හදපු විවස්ථාව ඒගොල්ලන්ගේ නිලධාරීන් එතකොට අපි පුරාවස්තු වලසරු ගිල උද්ඝෝෂණ කරනවා කාගෙන්ද මේක බේරගන්නේ සුද්ධගෙන්ද කණු සුද්ධගෙන්ද පුරාවස්තු එක වලසරු අපි ගිල උද්ඝෝෂණ කරන්න ඕනද කුරුණෑගල ගිහිල්ලා අර පෙරලන කොට ගිහිල්ලා අපි උද්ඝෝෂණ කරන්න ඕනද එතකොට ඒ කියන්නේ අපිට තාම තේරෙන්නේ නැද්ද අපි ජාතියක් විතර නිදහස් වෙලා නැහැ කියලා සුද්ධ හදන ගියා ඒ සිස්ටම් එක නෙමෙයි යන්නේ අපි වැඩ කරේ මේ සිස්ටම් එක වෙනස් කරන්නනේ. ඒ සිස්ටම් එකට ඇතුල් වෙච්ච ඇතුල් වෙන්න තියෙන පොඩි සිදුරක් නෙමෙයි හදාගත්තේ අපි. උදාහරණයක් කියන්නම්. පුරාවස්තු ගොඩනැගි පුරාවස්තු වෙලා තියෙන්නේ අපේ මුතුන් මිත්තු ගොඩනගපු මහා අනර්ග වස්තු. ඒක රටමුන් විගයාට පස්සේ සුද්ධ මේ රට අල්ලගෙන ඒ පුරාවස්තු ටික රකින්න කියලා පුරාවිද්‍යා පනත හැදුවා. තාම පුරාවිද්‍යා පනත දින අවුරුදු 72ක් වෙලා.
සුද්ධ රට දාලා ගියාට පණත මේ තියලා ගියා අපේ කළු සුද්ධ ටික මේ පණතෙන් තමයි රට ගෙනියන්නේ පුරා විද්‍යා පණත සුද්ධ එංගලන්තේ හැබැයි සුද්ධගේ නීතිය මෙහි දාම ක්‍රියාත්මකයි වැව හැදුවේ අපේ මුතුන් මිත්‍ර වැව්වා මොනු 37ක් තියෙනවා මේ රටේ වැවට පණත හැදුවේ සුද්ධ සුද්ධ රට දාලා ගියාට එංගලන්තේ ඩවුනින් මේ මොනවාද වීදියේ ඉඳලා තාම මේක පාලනය කරනවා පණත දාලා සුද්ධ ගෙනියන්නේ ගමේ අප්පුවාම දන්නවා වැවේ තාක්ෂණය හැබැයි එංගලන්තේ පරිදාප සුද්ධ තමයි මේකට විශේෂඥ හදලේ වාගේ පණත ගෙනියන්නේ වනජීවී එක අපේ වනසම්පත වනජීවී වනසම්පත හැබැයි වනජීවී පණත සුද්ධයි විහාර දේවාල ගන්න අපේ පණත සුද්ධයි මේ අවුරුදු 70ක දේශපාලනයට මේක වෙනස් කරන්න බැරි වුණානේ එහෙනම් මෙන්න මේක සාකච්ඡාවට බඳුන් කරන්න අපිට ඕන උනේ ඒක කරන්න ඕන බොහොම අවංකවනි දේශපාලන ගේම් ගහලා ගහලා රාජ්‍ය නෑ ලැබෙන ඉඩේදී ඒ අවස්ථාව ලැබුණාම අපි ඒකෙදී උත්සාහ කරන්න උපරිම දේ ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරගන්න සිංහල අපි ගත්තා දමිලාය වෙනුවෙන් දමින පක්ෂ තියෙන මේ මේ සංවාදයේ කොට නැගුණාම ඇත්තටම අනාගතේ යම් දවසක මේ මේ කුඩා කුඩා කල්ලි කණ්ඩායම් පක්ෂ නැති ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වෙච්ච ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් අය එකට ගොනු වුණු එක රටක එක නීතියක එක ජාතියක් හදන තැනට මේක පත් කරගන්න අපේ අපේක්ෂා ඉතින්ද මේක අර මේ දේශපාලනේ ජාතික කතාවනේ අපිට ඕනේ ජාතික ව්‍යාපාරය ඇතුළේ කතා කරමු බොහෝ දේවල් දැන් නීතිය නෛතික තත්වයන් ඇතුළේ ප්‍රතිපත්ති බවට පත් කළා ඒවා නීති බවට පත් කරගෙන මේ වැටෙන ජාතිය කෙලින් කටින් හිටුව ගන්න පුළුවන් වැඩපිළක් හැදීම විතර අපේ අපේක්ෂාව උනේ ඒ නිසා ඕගොල්ලෝ උදව් කරන්න එමුණ දිසාඳුරන්ට මාධ්‍ය ආරාධනා කරන්න එන්න එමුණ දිසාඳුර හැංගෙන්න දෙයක් නැහැ ඕපන් කරන්න එයාට තරජයක් තියෙනවා නම් විරුද්ධ මාධ්‍යට ඇවිල්ලා කියන්නේ මොකද තරජනේ එන්න බය නැතු මගේ පන්සලට එන්න එතන නතරකට එන්න රතන හාමුදුරුවෝත් එන්න චන්දිල්ල පොයත් එන්න එහෙම නේද ලස්සන එතකොට නේද සිංහලයන්ට විශ්වාසයක් ඇති වෙන්නේ ඕගොල්ලෝ මාධ්‍යත් කියන්නේ මේ ජනසරත් කොහෙන්ද එන්න කියලා කට්ටියට මේ කිවිසුම් ගහන්න මොකද මේ මොකෝ චන්ඩියනේගේ කවුරුද सहभागी बहुम आदर नगतवता